ඉතින් එදා දකුණු අප්‍රිකාවේ හොම ඊට පස්සේ ඉඳ අවුරුදු 18 දී තමයි යම් සල් පැහැදිලි යම් එවිදින් යනකොට ඒ වොක්ස් වලට යනකොට යම් සංඥාවක් ඇති වුණා ඒක මේ නැති වෙලා යනවා කියලා ඔක්කොම දේවල් anything that begins in time definitely ends ඒක නිකන් මට නිකන් කියන්න තේරෙන්නේ නැහැ මේ ඒක ඔක්කොම හැම දෙයකටම නිකන් ගහගෙන යනවා මේ ඇඟවල් මේ ජීවිත මේ කොන්ක්‍රීට් මේ ඔක්කොම ජෙලි වගේ ඉතින් මේ වෙලාවේ තමයි හාමුදුරු කෙනෙකුත් දැක්ක හිතට එතන මේ හාමුදුරු කියන්නේ මේ සංඥා ඇති කරන අය මමත් මේ වගේ වෙන්න ඕනේ ඉච්චරයි වෙන්න තියෙන්නේ ඉතින් එතකොට මම සිවුරු මේ මොනවාද සිවුර නිකන් අන්තිම ඇඟ නිකන් වහගෙන ඉඳ තියාගන්න එක කියලා ඔහොම මේ වෙලාවේ තමයි එහෙම අර්ථයක් ආවේ ඉතින් සමහර කාලාට එදා තමයි ඇත්තට මෙදා ඉඳන් හැබැයි ඒකෙදි තමයි මගේ ජීවිතය වෙනස් වුණා සෑහෙන එදා ඉඳන් මම දොරක් වුණත් වහන්නේ හයිය ඩුංගල කියන්නේ ඒක දුනවා මෙහෙට දුනවා ක්‍රිකට් ක්ලබ්ස් වලට හරියට ගහනවා ඒ කියන්නේ මම හරි මම අතරේ නම් අතරේ මහන වෙන්න ක්‍රිකට් ගහන එක මේ ඔක තමයි මම ඇත්තටම අතරේ නම් අතරේකට බොහොම ඇල්මක් එකක් තිබ්බා කොහොම හරි මෙහෙත් නම් පුළුවන් ක්‍රිකට් ගහන්න මට දුස්සෝ කියලා මට මතක් කරන මේ ක්ලබ්ස් ඇති කොහොම හරි එදා මම මගේ මේ මට වුණේ ඊට පස්සේ මගේ එක දවසක් ඇහුවා බර්ලින් වල මේ පාරක් why did you become a monk කියලා. ඒකම හිත ජර්මන් එකේ කියලා ඇහුවා why did you මම හිතේ මේක ලේසි ආන්සර් එකක් කියලා. කපාටම කියන්න බලන් කියලා. හැබැයි මටත් ඒ වෙලාවේ තේරුණා දැන් මේ මොකද මම why are you not a monk? පින්නතනේ ද සමාකයට හිතෙන්න පුන වහන්සේ ඇයි මේ මහාන්තර කෙනෙක් කියලා නේද මට හිතන තමයි ඇයි මාන වෙන්නේ නැත්ද කියලා මේක අපිට පේන විදිය ලෝකෙ පින්නතනේ අපි ලනුවක් කල්ලන් ඉඳලා එකපාරටම ණයක් කියලා හිතුවත් ඒක අතරින් එක නිකන් අහන දෙයක්ද තාම ණය අපිට පේන්නේ ණයක් හැටියට පේනවා කියන්නේ අහිනවා බන ඇහෙනවා මෙයා වෙන හැබැයි ඒක තමයි පර්සනල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඕක අහන්න දෙයක් නෙමෙයි වැඩේ තියෙන අපි අර ඉමෝෂනලි එක එක්ස්පීරියන්ස් කරනවා හැඟීම් වලින් කවුරුරි මැරුණාම ඒක අපි නා කියලා මැරෙන්න එනකොට අපේ ඉන්ටලෙක්ට් එක ඒතරමට මොට්ට වෙලා ඒ කියන්නේ අපි දමයකට එන්න මොට්ට වෙන්නේ කොහොමද මොට්ට වෙන එක අයින් කරගන්නේ කොහොමද මේක අපි ඒ මොලේ ඒ විශේෂ විශේෂයෙන් ඇතුලෙන් දැක්කන ඥානයක් හැටියට අපි මොනවද දැන් මම ඊට පස්සේ නිකෝසියා යම යන්න උනා යුනිවර්සිටි තාත්ත තමයි ඊට පස්සේ පල්ලු කරා මම කොච්චර මේ තාත්ත තේතාවද ෂුවර් නෑ මතතර පිළිකා කොන ඇයි මම මෙච්ච තැම්පත් උනේ කියලා. එයාට තේරුන්නේ නැති කපාට මෙයා බැලුවා මොකද උනේ? මේ ක්‍රිකට් සෙල්ලම් කරගෙන මෙයා කපාටම කාමරේම ඉන්නේ. මීට ඇවිදින හිමීට දානේ වල දන්නේ. ඔක්කොම යෝගීක වගේ තමයි. ඊට කරට පටන් ගත්තා. ඉතින් මම ඩිනර්ස් වලට යනවා හිමීට වල දන්නේ. එතනට ජීන්ස් අඳන් ටී-ෂර්ට් හරියටගෙන කොහොම තමයි මගේ ඒ මුල් කාලේ. ධර්මයේ තේරෙන අයට පොඩි හැඟීමක් තිබ්බා. මේ පුතා මොනාරි ඉස්සර භාමුදුර කෙනෙක් හරි භාවනා කරපු කෙනෙක් හරි වෙන්න තියෙනවා. දන්නේ නැති අයට හිතන මොනාරි මනසට වෙලාද කොහොමම ওই ගැටලු තිබ්බා. ඉන්න මුල් ඥාති අතර. ඉතින් මං කරපු වැඩේ දැන් ඔහොම තමයි ඒ කාලේ ගෙවිය පින්වතුනි. ඉතින් අරක තේරුණොතින් වැටහුණොතින් තමන්ට අනිවාර්යයෙන්ම ජීවිතේ වෙනසක් වෙන්න ඕනේ. ඒ වගේම අනිත් එක තමයි මෙතන ඉඳන් හිටිය කොච්චර වෙලාද පින්වතුනි? දැන් පැයක් ඉඳගෙන හිටියද? හිටගෙන ඉඳලා දැන් ඉඳගත්තුද? කොහොමද? පැයක් ඉඳන් හිටියද? නම් හිටියද? එහෙනම් දැන් පොඩක් නැගිටලා පොඩ්ඩක් මෙහෙම කරලා ඉඳගන්න. අමාරු වෙන්නේ. චුට්ටක් කොහොම රිලැක්ස් කරන්න ඉඳන් ආන්දරගාට මේ ක්වික් හොලිඩේ එකට ආවා කියලා. පොඩක් හිටගෙන චුට්ටක් කොහොම එක පස්ස මෙහෙම හොඳ හුස්ම ගන්න දැම්මම ස්ට්‍රෙස් නැති කරන ක්‍රමයක් මම කියන්නම්. මෙහෙම අරන් හුස්ම අරගෙන මොනාරි මතක් වෙනවා නම් ඒක කොහොම මේ හිතන්න ඒවා මේ නිකන් අර බල්ලෙක් නිදක් අසර බලනකොට ඡායාවක් පේනවා නම් ආයි එළියට එනකොට බල්ලෙක් ඉන්නවා කියලා හිතනවනේ අනේ ඒ වගේ ඔක්කොම මතකවල ඩිගතේ ඒකේ රියැලිටි එකක් නෑ
දැන් මේ පේන ටික විතරයි හාමුදුරුවෝ පේනවනේ දැනෙන කකුලට මේ මොනවාද බර මේ බර ෆීල් වෙන්න දකින්න එක විතරක් නෝට් කරන්න